आई भगवान द्वीपुते अददवसे मम साकाच्छा करन्ने यन्ने सिंहल भाषावे यदेन वाक्य रटा अददवसे वैडिपुर मम योदा गन्न मातृकाव तमयि अतीत काले मोकद एक देख तुन हतर पह मे हेम धर्मयुटम अपि वाक्य रटा उगन्नगन एनवा उगन्नगन आवयिन पस्से गोडाक दुरट तुने पांतियेदी वर्तमान काल वाक्य रटा आवयिन पस्से हतर वसरे දෙවෙනි තුන්වෙනි වාරයේ වෙනකොට අතීත කාල වාක්‍ය ලිවීමට පුරු කරන්න ඕනේ. දැන් විභාගයේ ගොඩක් හතර වසරට එන නිසා අපි ගොඩක් දුරට හතර වසරේ දෙවෙනි වාරයේ තුන්වෙනි වාරයේ තියෙනවා අතීත කාල වාක්‍ය ලිවීම. ඒ නිසා අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ මේ කොටසට. මේ අතීත කාල වාක්‍ය සම්බන්ධ කරගෙන ගැළපෙන ක්‍රියාපදයේ තෝරා ලියන්න වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම ගැළපෙන අතීත කාල ක්‍රියාපදයේ තෝරා ඉරක් හඳින්න තියෙනවා. ඒ වගේම සමහර විට වර්තමාන කාල වාක්‍යයක් දීලා ඒ වර්තමාන කාල වාක්‍ය සම්පූර්ණයෙන්ම අතීතයට හරවන්න වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ශිෂ්‍යත් විභාගෙට ලකුණක් ලකුණු දෙකක් අනිවාර්යයෙන්ම මේ පාඩමෙන් ඔබට ලැබෙනවාමයි. ඒ නිසා ඔබ මගේ පාඩමට සම්බන්ධ වෙන්න, ඒ වගේම මගේ channel එකට subscribe වෙන්න. මොකද ඉදිරියේදී තව පාඩම් ඔබට මම लबा दी मट बला प्रवृत्न अभी बलमुहेनाहमद अतीत काल वाक्य लियान केल अतीत काल वाक्य अभी होयागण्य कहमद इसलमोधविन्न दर्वणे अतीत काल वाक्य होयागण कोट अभी उब दाक्य कर्णगिनाट अन वा उक्त इतकोट उक्तट अणु अभी इलंगट तेन वा පහවසරෙදී මේ වාරේ මේ සිලබස් එකේ අලුත් සිලබස් එකේ උගන්වන්න දෙනවා කර්මය සහ අවසානයේ තියෙනවා මොකද්ද ආඛ්‍යාත පදය ආඛ්‍යාත පදය අපි කියනකොට ක්‍රියා පදය එහෙනම් බලන්නකෝ අයියා පාසල් යනවා මෙන්න මේ යනවා කියන ක්‍රියා පදය එහෙනම් අතීත කාලයේ හොයා ගන්නකොට අපිට නාම පදේ දිහා බලලවත් වාක්‍යයක උත්තේ දිහා බලලවත් කර්මයේ දිහා බලලවත් නෙවෙයි අපි තීරණය කරන්නේ අර අන්තිමටම තියෙන ක්‍රියාපදය අපි හිතලා කරන දෙයක් එහෙම නැත්නම් ඉබේ වෙන දෙයක් එහෙනම් මේ ක්‍රියාපදයත් එක්ක තමයි වර්තමානය සහ අතීත කාලය තීරණය වෙන්නේ ඒ නිසා ඔබ වැඩිපුරම බලන්න ඕනි ක්‍රියාපදයේ අවසානයේ තියෙන ක්‍රියාපදයේ දිහා අපි බලමු එහෙනම් දැන් මේ බලන්නකෝ අපි කියනවා අද නානවා අපි ඕක ඊයේ කළා නම් අපි කියනවා නෑවා අද අපි කනවා නම් අපි ඊයේ නම් ඕක කෑවා ගහනවා අතීතෙට ගියොත් ගැහුවා බනිනවා අතීතෙට ගියොත් බැන්නා නටනවා අතීතෙට නැටුවා අපෙන් ප්‍රශ්නයක් අහන්න ඕනි තමම්ම ක්‍රියාපදේ මේක කවද්ද කළේ දැන් මේ බලන්නකෝ ඇල්ලුවා කවද්ද ඊයේ වෙන්න පුළුවන් මේ දැන් නම් අපි කියන්නේ අල්ලනවා කියලා නේ තැලුවා කවද්ද තැලුවේ ඊයේ අද නම් තලනවා සිටෙව්වා කවද්ද සිටෙව්වේ ඊයේ නේ සිටෙව්වේ අද නම් සිටවනවනේ එහෙනම් ඔබ හොඳටම තේරුම් ගන්න දරුවනේ ක්‍රියාපදේ අද වෙනවා නම් වර්තමානයි ඒක සිදු වෙලා ඉවර නම් ඒක අපි දානවා අතීතයට එහෙනම් ඔබට දැන් අතීත ක්‍රියාපදයක් හඳුනා ගන්න පුළුවන් මේ ක්‍රියාපදය යෙදෙන උක්තය වෙනස් වෙනවා දැන් මේ බලන්නකෝ එහෙනම් මෙන්න මෙහෙම මම මේ ඔබට වැඩි වෙලාවක් යවන්නේ නැහැ විනාඩි 10ට 15ට වඩා වීඩියෝ ලොකු වුණොත් ඔබට එයා ඩේටා ගොඩාක් වැයෙන නිසා මම කෙටියෙන් හදන්නේ ඔබටත් මේ වෙලාවේ පහසුවක් වෙන්න ඕන නිසා බලමු මම කියලා උත්තරයත් එක්ක ආවොත් අතීත කාල ක්‍රියාපදයක් ආවොත් මෙන්න මේ විදිහට වෙමි වගේ අදහසක් කෑ වෙමි තව බැලුවා බැලු වෙමි නැටුවා නැටු වෙමි තව ඕන යෙමි සද්දයක් ගියෙමි තව නෙමි සද්දයක් පැන් නෙමි මෙන්න මේ වගේ අදහසක් එන්න ඕන අපි බලමු තව උක්ත පදයක් ගමු අපි
අපි කියලා ගත්තොත් අතීතයට එන්නේ ගොඩක් අය කියන්නේ මූ කියලා. නෑ මූ නෙමෙයි ධර්මෝනේ ඉන්න ඕනේ. මෙතෙන්ද වෙමු. මේ බලන්න. කෑවෙමු. ගැහුවෙමු. තව පැන්නෙමු. පැන්නෙමු. ගියෙමු. යෙමු එමු එමු ශබ්දය තමයි අපිත් එක්කෙන්. අපි ගමු මෙතන පුරුෂ ලිංග පදයක්. අපි දන්නවනේ පුරුෂ ලිංග කියන්නේ පිරිමිනි. පිරිමි අදහසක් මල්ලි, අයියා, ගොවියා ඒ වගේ අදහසක් ආවොත් දරුවනේ ඉන්නේ ඒය, ගියේය, බැලුවේය, කෑවේය. එහෙනම් එතකොට එන්නේ වේය, යේය, ලේය, මෙකලේය අනේ වගේ. පුරුෂ ලිංග නම් ඒය ඒය කියලා ඉන්නවා. එතකොට දැන් අපි ගමු ස්ත්‍රී ලිංග පදයක් නම්. ස්ත්‍රී ලිංග පදයක් නම් අපි දන්නා ස්ත්‍රී ලිංග කියන්නේ ගැහෙනු, සෙබඩ, කෙනර, ගුරුතුමිය, ගෙවිලිය ඒ වගේ ශබ්දයක් නම් එන්න ඕනි ක්‍රියාපදයේ අතීත කාලයට. ආය ආය, කෑවා කෑවාය, නැටුවා නැටුවාය. එහෙනම් වාය, යාය, ලාය අන්න ඒ වගේ සබ්දයක් තමයි එතන ඉන්නේ. ආය. අපි එතකොට තව ගමු මෙන්න මේ විදිහට ගත්තොත් ඈ, ඇය. හතර වසරේ දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ මේ වචන දෙක හොඳටම තියෙනවා. ඈ, ඇය. එහෙම වුණා නම් ඒත් අර වගේමයි එන්න ඕනි යාය සබ්දයක්. එහෙනම් යාය, වාය, ඈ, බත් ඉල්ලුවා, ඉල්ලුවායි. එහෙනම් ඈ බත් ඉල්ලුවාය ඒ විදිහට. ඊළඟට ඌව, ඌ, කෑ ගැසුවා. ඌ කියන්නේ මෙතනදි පුරුෂ ලිංග පදයක් හැටියට. වේය, වේය. එතකොට මේ ඈ ඌ කියන දෙකේම බහුවචනේ. දැන් මල්ලි බහුවචනේ, මල්ලිලා. අන්න ඒ වගේ බහුවචන අදහසක් එනවා නම් එහෙනම් අපි ගමු ප්‍රාණවාචී. ඒ විදිහට ගමු ප්‍රාණවාචී බහුවචන. එතකොට නංගිලා, මල්ලිලා, ඔව්හු. එහෙම આવොත් දරුවනේ ඉන්නේ කොහොමද? වෝය, ඕය, ඕය සබ්දයක්. කෑ වෝය, බැලුවෝය, නැටුවෝය. එහෙම නැත්නම් හ අකුරින් ඉවර කරන්නත් පුළුවන්. දැන් උදාහරණයක් ගොවියෝ කුඹුරට ගියා. ගියා, ගියා කියන්නේ ඊ. එහෙනම් ගියෝය නැත්නම් ගියහ. මල්ලිලා පිනුම් ගැහුවා. මල්ලිලා පිනුම් ගැහුවා අතීතේ. එහෙනම් ගැහුවෝය නැත්නම් ගැහුවහ. හරි සරලයි. අපි මේ වාක්‍ය වලට ගමුකෝ. ඊට පස්සේ අපි ගන්නවා අප්‍රාණවාචී එකක්. අපි ගමු අප්‍රාණවාචී එකක් ගමුකෝ. මොකද්ද අප්‍රාණවාචී නාමපදයක් කියන්නේ? අප්‍රාණවාචී කියන්නේ මොකද්ද? අප්‍රාණවාචී කියන්නේ පණ නැති, පණ නැති ඒකවචනයක්. ගංග, මේ ගංග කියද්දි සංජ්ඤකයක් එනවා. ගංග, ගංග අප්‍රාණවාචී නම් පුතේ අර වේය සද්දේ ඉන්නෝනි. ගැලුවේය, මේ ගංග ගැලුවා, ගංග ගැලුවේය. දැන් සර්ට ඉතුරුනේ මොනවද? සර්ට ඉතුරුණා අප්‍රාණවාචී බහුවචනය. පණ නැති ගොඩක්. බලන්න පණ නැති ගොඩක්. අප්‍රාණවාචී බහුවචනය. අප්‍රාණවාචී බහුවචනයකට අපි ගමු ගස්. ගස් ගත්තොත් කොහොමද? ගස් සුළඟට වැටුණා. ගස් කියන්නේ ගොඩක්. ඔබට මතකද මෙතන බහුවචන ආවයින් පස්සේ ඕය දැම්ම. හැබැයි හොඳට මතක තියාගන්න ගස් වලට පණ නැහැ අප්‍රාණවාචී. එහෙනම් ඒකත් ඉවර කරන්නේ ඕය නෙවෙයි. කොහොමද? වේය, වේය. ඔනන් නී කියලා මූර්ධජ නී අකුරෙන්. ගස් බිමට වැටුණා. අපිට හදන්න පුළුවන් ඕනනම්
ගස් බිමට වැටුනි කියලා හදන්නත් පුළුවන් ඔබ ගුරුවත් පොතේ තියෙනවා නිවැරදිවම යොදා ගන්න මොකද්ද ගස් බිමට වැටුනේය වේය වැබළුවේය අන්න ඒ විදිහට තව මෙතන යොදා ගන්න ඕන නම් පුළුවන් පුතේ අපිට නিত্য බහුවචන ඔබ දන්නවා නিত্য බහුවචන අයෙක් කෙනෙක් ඇතැමෙක් ඇතැම්හු සමහරු ඔබ දන්නවා අයෙක් කියපුවාම අපේ ඔළුවට එන්නේ එක්කෙනෙක් හැබැයි සිංහල භාෂාවේදී අපි ඒක කියන්නේ කොහොමද නিত্য බහුවචන ඒක අනිවාර්යම බහුවචන එහෙනම් අයෙක් කුඹුරට ගියා එහෙනම් අයෙක් කියන්නේ ඔබ ඔළුවේ තියෙන නিত্য බහුවචනය එහෙනම් අයෙක් කුඹුරට ගියෝය එහෙනම් නিত্য බහුවචනයක් තාවත් ඒ කොහොමද ඉවර වෙන්නේ වෝය අර ඕය ඕය කියන શબ્දෙත් එක තමයි ඉවර වෙන්න ඕන අපි එහෙනම් බලමු සරල වාක්‍ය පහක් ගමු අපි වෙලා යන හිඳ මෙන්න බලන්නකො මම ගීත ගැයුවා වාක්‍ය පහක් ගමු මම ගැයුවා ගැයුවේ ඊ එහෙනම් මම කියන කෙනාට අනුව බලන්න මම නම් මේ වෙමි යෙමි නෙමි අර එමි ශබ්දයක් එහෙනම් මම ගීත ගැයු වෙමි හරි සරලයි එහෙනම් මොකද උත්තරේ ගැයු වෙමි කියලා තමයි ඉවර වෙන්න ඕන තව ගමු අපි අපි කියලා ගත්තොත් අපි පන්සල් ගියා මොකක්ද එන්න ඕනේ එහෙනම් උත්තරේ ගියා අතීතෙට එහෙනම් අපි පන්සල් ගියෙමු තව බහුවචනයක් ගමු අපි ඇත්තු ඇත්තු දර කැඩුවා බලන්න කැඩුවා කඩලා ඉවරයි එහෙනම් ඇත්තු මොකක්ද එන්නේ මෙතන ඇත්තු කියන්නේ ප්‍රාණවාචී බහුවචනයි එහෙනම් වෝය නැත්නම් හ ඇත්තු දර කැඩුවෝය නැත්නම් දර කැඩූහ පුරුෂ ලිංග පදයක් ගමු තාත්තා කුඹුරට ගියා බලමු තාත්තා පුරුෂ ලිංගයි එහෙනම් බලන්න පුරුෂ ලිංගයකට මොකක්ද එන්නේ වේය යේය ලේ අර ඒය શબ્දයක් එහෙනම් තාත්තා කුඹුරට ගියේය स्त्री लिंग पद अक्का मल कैडुआ मे अकूट हिता मेक वेगिंग करते मेक एडिटिंग मनोवाद मम मेक कलीम अरगन मम उठा नवत दिन अकूट हिता मेवीलावे අක්කා ස්ත්‍රී ලිංග එහෙනම් අක්කා මල් කැඩුවා කැඩුවා අතීතේ එහෙනම් ස්ත්‍රී ලිංග පදයක් නම් වාය යාය ලාය ආය සබ්දයක් අක්කා මල් කැඩු වාය හරි අපි තව එකක් කරලා නවතු බලමු නিত্য බහුවචන පදයක් ගමු කෙනෙක් 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 පාසල් ආවා කෙනෙක් කියලා කියන්නේ නিত্য බහුවචනයක් නিত্য බහුවචන නම් ඉවර වෙන්න ඕනි වෝය කෙනෙක් පාසල් ආ වෝය ඔබ හොඳටම මතක තියාගන්න අද දෙමාපියොත් එක්ක එකතු වෙලා පුතේ මෙන්න මේ වගුව කොටු කරලා තියාගන්න මේ කොටුවෙන් ඔබට ඕනිම ප්‍රශ්නයකට අතීත කාලයට හරවන ඕනිම ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් එනිසා වැඩිහිටියන්ගෙන් මේ ටික අරගෙන ඔබ දෙමව්පියන්ගෙන් අතීත කාල වාක්‍ය ඉල්ලගන්න ඔබට ඕනිම ප්‍රශ්නයකට මේ වගුව දිහා බලලා උත්තර ලියන්න පුළුවන් එනිසා ඔබ හැම දිනාටම ජය වේවා ආයුබෝවන්